අයිබෝන් ගෝල්සිලොන් YouTube නාලිකාවට අද දිනත් ඔබ සාදරයෙන් පිළිගන්නවා අද 2023 ජූනි මාස 17 වෙනි ඉරිදා දින සතියග රන්මිල විශේෂ පුවත් විකාශය සමගින් තමයි මේ ඔබ සියලු දෙනා එක් වී සිටින්නේ ඔබ සියලු දෙනා දන්නා පසුගිය සතිය පුරාවට රත්තරන්මිලෙහි අඩු වැඩිවීම් සිද්ධ වුණු කාල සීමාවකට පත් වුණා ඉතින් අපි බලමු ඇයි මේ රත්තරන්මිලේ අඩු වැඩිවීම් සිද්ධ වෙන්නේ මොකද කියලා ඇත්තම විශේෂම සඳහන් කරන්න ඕනේ සම්පූර්ණයෙන්ම අපේ ඉන් ඩොලර් රේට් එකේ උච්චාවචනය වීම තමයි මේකට මූලිකම හේතුව වශයෙන් බලපාලා තියෙන්නේ ඩොලර් එක අඩු වෙනවා වැඩි වෙනවා පසුගිය සතිය පුරාවටම අපට දක්නට ලැබුණා ඩොලර් එකේ උච්චාවචනය වීම සමගම තමයි මේ රන්මිලත් විශේෂ අඩු වැඩිවීම් වලට ලක් වුණේ ඉතින් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ලංකාවේ දැනට පවතින ප්‍රෝටීන් එක්ස්චේන්ජ් රේට් එකක්. ඒ කියන්නේ එකම පරාසයක රඳා පවතින ඒක අඩු වැඩිවීම් වලට දක්නට ලැබෙන්න පුළුවන් ඒක මහ බැංකුවෙන් ගත්ත තීරණත් එක්ක තමා එලෙස වෙලා තියෙන්නේ. ඉතින් ඉදිරියේදී ආනයන විශාල වශයෙන් ලිහිල් කළොත් ඊට පස්සේ ණය වාරික අපට ගෙවන්න වෙනවා. ඉතින් ඒවත් එක්කම ඩොලර් එකේ විශාල පසුබෑමක පසුබෑමක් අපට දක්නට ලැබෙයි කියලා හරියටම කියන්න අමාරුයි මේ තියෙන තත්ත්වත් එක්ක. ඉතින් ණයවාරික ගෙවීම සහ ආනයන ලිහිල් කිරීම හේතුවෙන් තමයි මේ ඩොලර් එක දිගින් දිගටම අඩුවේ කියලා අපට හරියටම කියන්න බැරි අවස්ථාවකට තමයි පත් වෙලා තියෙන්නේ. මේ දිනවලත් එහි ආනයන ලිහිල් කිරීම හේතුවෙන් තමයි මේක පානම ඩොලර් එකේ විශේෂ අගයකින් ඉමිල ඉහළ ගියේ. නමුත් පසුගිය සිකුරාදා පනවෙනට නැවත වරයක් ඩොලර් එක යම් ස්ථාක් දොරට අඩු වීමට භාජනය වුණා. ඉතින් මේ හේතු කොටගෙන රත්තරන් මිල ගොඩක් අය බලාපොරොත්තු වෙන විශාල වශයෙන් අඩුවේ කියලා. ඒ කියන්නේ නැවත සැරයක් ඔවුන් බලාපොරොත්තු වුණා රුපියල් 120,000 පමණයි කියලා. නමුත් රත්තරන් මිලේ එලෙස මිල අඩු වීමට බලාපොරොත්තු වෙන්න බෑ ඉදිරියේදීත්. දැන් තියෙන මිල පරාසත් එක්ක තව සුළු කාලයක් මේ රත්තරන් මිල රඳා පවතින තියෙන අවස්ථාව වැඩි. ඉතින් මේ දිනවල ඩොලරේ තියෙන මේ පසුගාමීත්වයත් එක්ක තමා රත්තරන් මිල සැලකිවිල් තුලස අඩු වුණේ. ඒ කියන්නේ විශාල වශයෙන් ඇත්තටම අඩු වුණා රත්තරන් මිල. ඉතින් පසුගිය සතිය පුරාවටම රන්මිලෙහි අඩු වැඩිවීම් කීපයක්ම අපට දක්නට ලැබෙන රුපියල් 5000කින් 4000කින් වැඩිවීම් අඩුවීම් ඒ වගේ දක්නට ලැබුණා. අවසාන දින දෙක තුළදී රත්තරන් මිල රුපියල් 5000කින් පමණ නැවත පහළ යෑමක් අපට දක්නට ලැබුණා. ඉතින් එහිදී සඳහන් කරන්න අවශ්‍යයි කැරක් 22 රන් පවමක් රුපියල් 154,500ක් ලෙසත් කැරට් 24 රන් පවමක් රුපියල් 167,000ක් ලෙසත් තම අපට පසුගිය 17 වෙනි සෙනසුරාදා කොළඹ ගෝල් මාකට් එකේ දක්නට ලැබුණේ. එය පසුගිය බ්‍රහස්පතින්දාටත් වඩා රුපියල් 5000කින් පමණ මිල පහළ යාමක් තමයි මේ දක්නට ලැබුණේ. ඉතින් ඩොලර් එක නැවත සැරයක් ඉහළ ගියාට පස්සේ රන් මිල මීට වඩා ඉහළ ගියා. නමුත් නැවත සැරයක් මේ රොන් මිල රුපියල් 5000කින් අඩු වුණු මිල තමයි මේ අපට දක්නට ලැබෙන්නේ. මේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම වෙනස් වීම නියමිතයි. එය අඩුවීමක්ද වැඩිවීමක්ද කියලා හරියටම තීරණය කරන්නේ ඩොලර් එකේ පවතින උච්චාවචන හමුවේ තමයි අපට තීරණය කරන්න වෙන්නේ මේ වැඩි වෙනවද අඩු වෙනවද කියන කාරණය. නමුත් මෙහිදී ඔබලාට විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය වෙනවා රත්තරන් මිලේ වෙනස් වීම වලට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ එක්ස්චේන්ජ් රේට් එක අනිවාර්යෙන් බලපාන USD එක්ස්චේන්ජ් රේට් එක. ඒකට මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලමු මේ දිනවල. ඉතින් මෙහිදී මම ඊට කලින් සඳහන් කරනවා ලෝක රන් මිල ඔයාලට අනිවාර්යයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. ලෝක රන් මිල ඔයාලට දක්නට ලැබෙනවා ඩොලර් 1958 සීමාවේ තමයි පසුගිය සිකුරාදා වෙනි විටත් දක්නට ලැබෙන්නේ. එය සාමාන්‍ය අගයක්. ඒ කියන්නේ විශාල වැඩිවීමුත් නැහැ අඩුවීමුත් නැති අගයක තමයි ලෝක රන් මිල රඳා පවතින්නේ මේ පසුගිය සිකුරාදා පමණ වෙන විට. ඉතින් ලෝක රන් මිල විශේෂයෙන්ම බලපෑවේ නැහැ මේ දවස්වල ලංකාවේ රන් මිල යාවත් කාලන වීමට. මෙහිදී ඔයාලට දක්නට ලැබෙනවා මේ ග්‍රාෆ් එකෙන් කොහොමද US ඩොලර් එක වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔයාලට එක පාටම දක්නට ලැබෙනවා මේ ජූනි මාසයේ මැද වෙන විට සම්පූර්ණ ඩොලර් එකේ 320ක් දක්වා ඉහළ ගියා. නමුත් එය පසුගිය සිකුරාදා පමණ වෙන විට නැවත වාරයක් අඩු වීමකට භාජනය වුණා. විකුණුම් මිල
රුපියල් 320 සීමාවෙන් පහළට ඇදී ගිය නිසා. ඉතින් රත්තරම් මිලදී ගන්න ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේක හොඳ කාලයක් වශයෙන් අපට ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙනවා. මොකද විශාල වශයෙන් රන් මිල අඩු වීම පිළිබඳව අපට විශ්වාසය තිබිය නොහැකි නිසා. ඒ අනුව ඔබට දක්නට ලැබෙන කැරට් 22ක රන් කාසික මිල, ඒ කියන්නේ පසුගිය සිකුරාදා පවන විට රුපියල් 154,505කින් පමණ දළ වශයෙන් වෙනස් වීම ඊට තියෙනවා. එක වුණා තමයි කැරට් 22ක පවුමක රන් කාසික මිල යාවත් කාලින වෙන්නේ පසුගිය සිකුරාදා පවන විට කොළඹ ගෝල් මාකට් එක ආශ්‍රිතව. ඊට පස්සේ අපි බලමු කැරට් 24 රන් බිස්කට් එක, කියන්නේ රන් බිස්කට් ග්‍රෑම් 100ක බිස්කට් එක මිල වශයෙන් 120,93,750 පමණ වාර්තා වෙනවා පසුගිය සෙනසුරාදා වන විට කොළඹ එට්ටි වීදි ආශ්‍රිතව ගෝල් මාකට් එකේ. ඉන්පසු අපි බලමු 10 ටෝල එකක්, කියන්නේ ග්‍රෑම් 116.63ක බිස්කට් එකක්. ඒක තමයි සාමාන්‍යයෙන් බිස්කට් නිකුත් කරන ජාත්‍යන්තර වේට් එක තමයි 10 ටෝලා කියන එක. ඒ 10 ටෝලා බිස්කට් එකක් පසුගිය සෙනසුරාදා පවන විට රුපියල් 24,41,940 පමණ වෙනවා පසුගිය සිකුරාදා වෙන විට හෙට්ටි විදි ආශ්‍රිතව ගෝල් මාකට් එකේ ඒ රන් බිස්කට් එකක මිල. ඉතින් ඔබට අප විසින් ගෙනා මේ රත්තරම් පිළිබඳව විශේෂ පුවත්කාශයෙන් ඔබ යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද රත්තරම් සම්බන්ධ බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා දිනපතාම අනිවාර්යෙන් පෙරවරු 10න් පසුව ඔබ ළඟටම රත්තරම් මිල අපගේ YouTube නාලිකාව සහ Facebook සහ group සරහාගෙන එනවා. ඉතින් ඔබට මෙහිදී දිස්සනවා අපගේ WhatsApp අංකය. ඔබට ඕනෑම මොහොතක WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබගේ ගැටලු නිරාකරණය කරගැනීමේ හැකියාව තියෙනවා රත්තරන් ආශ්‍රිතව පමණයි. ඉතින් අපි ආරාධනා කරනවා තවදුරටත් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන ලෙස සති අග රන්මිල පුවත් විකාශයෙන් අපි අද දිනට සමුගන්නවා. රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.